අයිබුවන්දුවේ පුතේ, අපි සූදානම් වෙන්නේ අපේ 10 ශ්‍රේණියේ දරුවොත් එක්ක අපේ රීකැප් වීඩියෝ පාඩම් මාලාවේ ත්‍රිකෝණයක කෝණ කියන පාඩමට අදාළ රීකැප් වීඩියෝ එකට අවධානය යොමු කරන්න. හරි. මෙතෙන්දී අපි විශේෂ ප්‍රමේයන් දෙකක් සාකච්ඡා කළා. එකක් තමයි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු අංශක 180යි කියන ප්‍රමේය. අනෙත් එක තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලයේ අයිකියට සමානයි කියන ප්‍රමේය. මෙන්න මේ කියන ප්‍රමේයන් දෙක ඇසුරෙන් තමයි අපි මේ පාඩමේදී සාකච්ඡාව සිදු කළේ. ඒකෙදි පළවෙනි අවස්ථාව බලන්න පහත ප්‍රමේය හිස්තැන සම්පූර්ණ කරන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180කි. මේ තමයි අපි මේ පාඩමේ කතා කරපු පළවෙනි ප්‍රමේය. බලන්න පහලින් පහත දී ඇති එක් එක් රූපේ ලකුණු කර ඇති තොරතුරු අනුව කුඩා ඉංග්‍රීසි අක්ෂර සිම්පල් ලකුණු මගින් දක්වා ඇති කෝණවල අගයසයන්. යනු මෙයාගින් x. එතකොට අපි දන්නවා මේ ත්‍රිකෝණයක් නේද? මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනම එකතු කරලා ගත්තොත් 180යි. එනිසා අපිට මෙතනදී ගේන්න පුළුවන් සමීකරණයක් x එකතු කිරීම 60 එකතු කිරීම කියද? 60 එකතු කිරීම 70 සමානයි අංශක 180යි. අංශක කීයද? 180යි. මේ දෙන්න එකතු කරන්න පුළුවන් x එකතු කිරීම, මේ බලන්න දරුවා, x එකතු කිරීම 60යි 70යි කීයද? 60යි 70යි එකතු කළාම හරියට වෙනවා 130ක්. කීයද? අංශක 130ක්. 130 සමානයි අංශක 180යි. ඊගාවට මොකද කරන්නේ? මෙන්න මේ 130 අපි එහා පැත්තට යවනවා. යනු x මේ පැත්තේ ඉතුරු වෙනවා. x සමානයි 180ෙන් අඩු කරන්න ඕනේ කියද 130ක්. 180ෙන් අඩු කරන්න ඕනේ කියද 130ක්. ඒ අනුව x කියාගේ සමානයි 180 130ක් ගියාම අංශක 50යි. සරලයි. ඊගාව එක අපිට තියෙනවා මෙතන a කියාගේ හොයන්න. අපේ දරුවෝ දන්නවා අපි පොඩි කාලේ කතා කරපු කොටසක් තිබ්බා සංකල්පයක් ප්‍රතිමුඛ කෝණ සමානයි. ඒ අනුව මෙතනත් කවුද? a. එහෙනම් දැන් අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණය සලකා බලලා a කියාගේ හොයන්න. කොහොමද සමීකරණ කියන්න බලන්න මට. a එකතු කිරීම 110 එකතු කිරීම 25 සමානයි අංශක 180යි. ඒ අනුව a එකතු කිරීම 135. ඇයි 110යි 25යි 135යි සමානයි කීයද? අංශක 180යි. දැන් අපිට පුළුවන් ඒව හොයාගන්න 135 යා පැත්තට යවන්න. ඒ අනුව 180ෙන් අඩු කරන්න ඕන 135ක්. ඒ අනුව a සමානයි හරියට මෙන අංශක 45යි. ඒ සමානයි කියද අංශක 45යි කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිනේ? 180ෙන් 135ක් ගියාම අංශක 45යි කියලා අපිට මෙතනදී උත්තරේ ගන්න පුළුවන්. ඊගාවට අපිට කියනවා a ගියාගේ සොයන්නලු. a ගියාගේ හොයාගන්න පුළුවන් දරුවනේ. ඔගලන්ට පේනවද මෙන්න මේවා සමාන්තර රේඛා. එතකොට සමාන්තර රේඛා ආශ්‍රිතව පිහිටන z ඇඩේ කෝණ සමාන්තර රේඛා දැක්ක ගමන් අපිට කාරණා තුනක් මතක් වෙන්න එපැ. මිත මොනවාද? ඒකාන්තර කෝණ සමානයි, අනුරූප කෝණ සමානයි, මිත්‍ර කෝණ පරිපූරකයි. මේ බලන්න දරුවෝ, මෙතන තියෙන ඒකාන්තර කෝණයක් 78යි. එහෙනම් මෙතනත් කීයද? මේ බලන්න මෙතනත් කීයද එහෙනම්? ඔන්න ඔය කෝණයත් අංශක 78යි. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. ආ, ඒකතු කිරීම 52 එකතු කිරීම 78යි. අපිට ගහන්න පුළුවන් සමීකරණයක් 180යි. කීයද එහෙනම් එන්නේ? ඒකතු කිරීම 78 එකතු කිරීම නේද? 52 එකතු කිරීම sorry ඒකතු කිරීම 78 එකතු කිරීම 52 සමානයි අංශක 180යි. ඒ අනුව ඒකතු කිරීම 78යි 52යි කීයද? 78යි 80යි 130යි. කීයද මෙතන දෙන්නේ? 130යි. සමානයි කීයද 180ට? ඒ අනුව a එකතු කිරීම 130 යවන්න එහා පැත්තට. 180 මේ පැත්තට දාන්න 130. ඒ අනුව ඒකෝණය සමානයි අංශක 50යි. ඒකෝණය සමානයි කියද අංශක 50යි. සරලයි. මෙන්න ටිකක් විශේෂ අවස්ථාවක් තියෙනවා. a b c කියලා අවස්ථා තුනක් තියෙනවා හොයන්න. හැබැයි මෙතනත් සමාන්තර රේඛා ඉන්නවා දරුවෝ. මේ බලන්න සමාන්තර රේඛා මෙයයි මෙයයි සමාන්තරයි. එහෙනම් අනිවාර්යෙන් z. මේ බලන්න මෙතන a නම් එහෙනම් මෙතනත් කවුද? a. පැහැදිලිනේ? තේරුණාද? එතන a නම් මෙතනත් a කියලා අපිට හිතා ගන්න පුළුවන්. b ඉන්නවා මෙතන. මෙතන 25යි, මෙතන c, මෙතන 50යි. ඔන්න ඔය විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට අපි මෙතනදී සංකල්පයක් හිතා ගන්න වෙනවා අපිට. මෙන්න මෙහෙම මේ බලන්න, මෙන්න මේ පාදෙට මේ පාදේ සමාන්තරයිනේ. එතකොට මෙතන a නම් මෙතනත් a. එතකොට මෙතනත් a. පැහැදිලි නේද?
එතකොට අපිට ඉස්සෙල්ලම මේක ايه හොයන්න පුළුවන්. මේ බලන්න, මෙයත් ايه නං, මෙයත් ايه නං, මෙයා 50යි නං, මෙයා ත්‍රිකෝණයක්නේ. එහෙනම් අපිට මෙයාට දාන්න පුළුවන් සමීකරණය කවුද? ايه එකතු කිරීම, ايه එකතු කිරීම 50 සමානයි 180යි. නිසා අපි කෙලින්ම ගන්නවා ඒට ايه එකතු කළාම 2යි ايهනේ. 2යි ايه දන 50 සමානයි අංශක 180යි. ඒ අනුව 2යි ايه චුට්ටක් මේක කිට්ටුවට අරන් හදන්නම්. මේ බලන්න 2යි ايه දන 50 සමානයි අංශක 180යි. 2යි ايه සමානයි 180ෙන් අඩු කරන්න 50ක්. එහෙනම් අපිට ගන්න පුළුවන් 2යි ايه සමානයි අංශක 130යි. දෙපැත්තම බෙදන්න 2. ඒ අනුව ايه සමානයි අංශක 65යි කියලා අපිට ගන්න පුළුවන්. ඒ 65යි නම් b හොයන්න පුළුවන් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මම b හොයන්න ගන්නම් වෙන පාට පෑනක්. එහෙනම් මෙන්න බලන්න අපිට මෙතනදී b හොයා ගන්න පුළුවන් a ධන b. එහෙනම් අපිට කෙලින්ම දාන්න පුළුවන් b ධන 65 සමානයි අංශක 180යි. b සමානයි 180ෙන් අඩු කරන්න ඕනේ 65ක්. ඒ අනුව b කෝණය සමානයි 180ෙන් 65ක් අඩු කරන්න. 10න් 5ක් ගියාම 5යි. මෙතන ඉතුරුයි 7ක්. 7න් 6ක් ගියාම 1යි. b සමානයි අංශක 115යි. දැන් මට පුළුවන් c හොයන්න. c හොයන්න මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. එකද? ඒ අනුව අපිට සමීකරණයක් දාන්න පුළුවන් c හොයා ගන්න කොහොමද? 25 එකතු c එකතු කිරීම 25 එකතු කිරීම 115. c එකතු කිරීම 25 එකතු කිරීම 115 සමානයි අංශක 180යි. c ධන 115 130යි 150යි. නේද? මේ දෙන්න එකතු කරනවාම 150ක් වෙනවා. සමානයි කියේ අංශක 180යි. c සමානයි 180ෙන් අඩු කරන්න 150. ඒ අනුව අපිට c-ට උත්තරයක් එනවා. 180 150 ගියාම c සමානයි අංශක 30යි. c සමානයි කියේ අංශක 30යි කියලා එනවා. අපි යනවා ඊගාව ප්‍රමේයට. පහත ප්‍රමේයයේ හිස්තැන් පුරවන්න. මේ ප්‍රමේයය අපිට මෙන්න මෙහෙමයි මේ ප්‍රමේය හම්බුනේ දරුවනේ. ත්‍රිකෝණයක පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය නේද? ත්‍රිකෝණයක පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලයේ ඓක්‍යයට සමාන වේ. ඓක්‍යයට සමාන වේ. ඓක්‍යයට සමාන වේ නැත්නම් එකතුවට සමාන වේ. ওই කියන දැනුමින් අපිට පුළුවන් මේව හදාගන්න. පහත දැක්වෙන එක එක රූපී ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති කෝණේ විශාලත්වය සොයන්න. ඉංග්‍රීසි අක්ෂරේ මෙයා. එතකොට මෙන්න ත්‍රිකෝණය. මේ තියෙන්නේ කවුද? ත්‍රිකෝණය. ත්‍රිකෝණයේ පාදය දික් කිරීමෙන් ඇදිච්ච බාහිර කෝණය මෙයා. අභ්‍යන්තර කෝණය මෙයා. එයාගේ සම්මුඛ කෝණ යුගල මේ දෙන්න. එහෙනම් මේ දෙන්නගේ එකතුවට x සමානයි. එහෙනම් අපිට x කෝණය සමානයි කීයද? මෙතන තියෙනවා 70ක් ධන 53යි. මේ හරි 70යි, මේ හරි 53යි. එහෙනම් මේ දෙන්න එකතු කරනවාම හරියටම කීයක් එනවද? 100. මෙතනින් එනවා 53ක්. ඒ අනුව 70ට 53ක් එකතු කරනවා කීයද? 123යි. එහෙනම් x කෝණය සමානයි අංශක 123යි කියලා ගන්න පුළුවන්. මේ බලන්න ඊගාව කතාව. ඒ හොයාගන්න එක බොහොම සිම්පල්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එහෙනම් ඒ කෝණය සමානයි. මේ දෙන්නගෙම එකතු 180යි නම් ඒව බලන්න අපිට පුළුවන් 180 135ක් අඩු කරන්න. 135ක් ගියාම කීයද? ඒ 180 135ක් ගියාම මේකෙදී අපිට එනවා හරියට මාංශක 45ක්. දැන් අපිට පුළුවන් x හොයන්න. කොහොමද x හොයාගන්න? මේ තියෙන්නේ ත්‍රිකෝණය. පාදය දික්කේ මැදි බාහිර කෝණය මෙයා. මේ දෙන්නගේ එකතුවට මෙයා සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් x කෝණය සමානයි 60 එකතු කිරීම 45. කීයක් එනවද? 105යි. අංශක කීයද? 105යි කියලා අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ දෙන්න සමාන්තරයි. මොනවද දෙන්න? සමාන්තරයි. එතකොට අපිට අනිවාර්යෙන් මේකේ z අකුරක් තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් මෙතනදී x කෝණය හොයාගන්න. මේ බලන්න. මෙහෙම ඇවිල්ලා, ඔහොම ඇවිල්ලා මෙහෙම ගිය නිසා මෙතන 52යි නම් මෙතනත් කීයද? 52යි. ඒකාන්තර කෝණ. පැහැදිලිනේ? එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය සලකා බලන්න පුළුවන් අපිට. බලන්න දරුව, මේ තියෙන ත්‍රිකෝණය. පාදයේ දික් කිරීමෙන් ඇදිච්ච බාහිර කෝණය 78යි. එහෙනම් 78 සමාන වෙන්න ඕනේ x ධන 52ට. එහෙනම් x අපිට නම් සමීකරණයක් දාන්න පුළුවන්. x එකතු කිරීම 52 සමානයි අංශක 78යි. ඒ අනුව x සමානයි 78ෙන් අඩු කරන්න ඕනේ කීයද? 52ක්. කීයද අඩු කරන්න ඕනේ? 52ක්. ඒ අනුව x සමානයි 8න් 6, 8න් 2ක් ගියාම 6යි, 7න් 5ක් ගියාම
දෙකයි. ඒ අනුව x කෝණය සමානයි කියේ දංශක 26යි කියලා ගන්න පුළුවන්. ඊගාව එක බලන්න, a හොයා ගන්නත් ඕනේ b හොයා ගන්නත් ඕනේ. ඒ අනුව අපිට මේක සරලවම b හොයන්න පුළුවන් ලොකු ත්‍රිකෝණය සලකා බැලුවොත් දරුවෝ. b පට ගාලා ගන්න පුළුවන් අපිට. පැහැදිලි නේද? b ටක් ගාලා අපිට හොයා ගන්න පුළුවන් ලොකු ත්‍රිකෝණය සලකා බැලීම හරහා. පැහැදිලි නේ? ඒ අනුව මෙන්න මේ ලොකු ත්‍රිකෝණය සලකා බැලුවොත් b කියන්නේ පාදිය දික් කිරීමෙන් සෑදිච්ච බාහිර කෝණය. එතකොට මේ දෙන්න තමයි අභ්‍යන්තර කෝණ දෙක. මෙතන 90යි මෙතන 35යි. එහෙනම් b අපිට ටක් ගාලා ගන්න පුළුවන් b සමානයි 90 දන 35. b සමානයි කීයද? 90 දන 35. කීයක් වෙනවද? 5යි 120 5ක් අපිට ගන්න පුළුවන්. දැන් අපි යනවා a හොයන්න. a හොයා ගන්න පුළුවන් දරුවෝ මේ ත්‍රිකෝණෙන් මේ බලන්න. අන්න දැක්කද? එතකොට කීයද? ආ එතකොට මේ චූටි රතු පාට ත්‍රිකෝණේ මේ කෝණයයි මේ කෝණේ එකතුව මෙයාට සමානයි. මේ පැත්ත 90යි නම් මේ පැත්තත් 90යිනේ. එහෙනම් 90 දන a සමානයි b-ට. දැක්කද? 90 දන 90 දන a සමානයි කාටද? b කෝණයට. ඒ කියන්නේ b අමතක කරලා අපිට කෙලින්ම දාන්න පුළුවන් 125යි කියලා. එයි b කියන්නේ 125යිනේ. ඒ අනුව a කෝණය සමානයි 125න් අඩු කරන්න ඕනේ කීයද? 90. ඒ අනුව a සමානයි කීයද? 5යි 12න් 9ක් ගියාම 3යි. කීයද? a සමානයි අංශක 35යි කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි. මෙතන තියෙන අපේ දරුවන්ට සම්පූර්ණ කරන්න නෝට් එකක්. වෙලාව දාන්න බලපු වෙලාව දාන්න අධීක්ෂණය කළෙමි කියලා ලියන්න. දෙමාපියෝ අධීක්ෂණ අස්සන මෙතන දාන්න. හොඳයි. අපි එහෙමනම් මේ වගේ තවත් වැදගත් පාඩමකින් ලබන සතිය අපේ දරුවන්ව හමු වෙන බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දරුවනේ සුබ සතියක්. ආයුබෝවන්.